පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය. විපක්ෂයේ ප්‍රබල බලවේගයක ජනාධිපති අපේක්ෂකයෙකුට ගුවන් යානා බීතිකාවක්. වසර 8කින් ගුවන් යානයකට ගොඩ වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ 125ක් ගෙදර. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේගයක් තුල අවසන් දින කීපය තුල ප්‍රබල නොසන්සුන්තාවය. අවසන් දින 4 අනුරගේ ආරක්ෂාව තර කරයි. අයිබෝන් මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය ඉදිරි ජනාධිපතිවරණය ළඟාවෙමින් පවතින මොහොතක, ඉදිරි ජනාධිපතිවරණයට අද ඉඳන් දින 3ක් තිබෙන මොහොතක, හෙට මැදම රාත්‍රී 12න් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි මාලාව නිමා වීමට තිබෙන මොහොතක, ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙ පිළිබඳව අදාහගත නොහැකි ප්‍රවෘත්තියක් අපට වාර්තා වෙනවා. ඒ අනුව එම විපක්ෂය නියෝජනය කරන බලවේගයේ ප්‍රබල දේශපාලන නායකයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඒ ජනාධිපති අපේක්ෂකයාට ගුවන් යානාවල ගමන් කිරීමේ ගුවන් යානා බීතිකාවක් තිබෙන බවට මේ වන විට ඇතම් සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කරමින් පවතිනවා. වසර 8ක් වැනි කාලයක් තුල ඔහු කිසිදු ගුවන් ගමනකට සහභාගී වී නොමැති බවත්, යම් මෙහෙකින් ඔහු මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූවොත් විදේශ සම්බන්ධතා පවත්වාගෙන යෑමේදී බරපතල ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බවට ඇතම් දේශපාලන විශ්ලේෂකයන්, ඇතම් දේශපාලන විචාරකයන් මෙන්ම මාධ්‍ය වාර්තාද මේ වන විට වාර්තා කරමින් පවතිනවා. ඒ අනුව මේ වන විට විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලන නායකයෙකුට, ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට ගුවන් යානා බීතිකාවක් මේ මොහොතේ ඇති වී තිබෙන බවටයි කියන්නේ. ඉතිහාසයේ පුරාවටම ඔහුට එම බීතිකාව තිබුණු බවත්, මේ වන විට එම තත්ත්වය වර්ධනය වී ඇති බවටත් ඇතම් සමාජ මාධ්‍ය වාර්තා පවා මේ වන විට සඳහන් කරමින් තිබෙනවා. ඔහු පසුගිය වසර 8ක කාලය තුල කිසිදු ගුවන් ගමනකට සහභාගී වී නොමැති බවටත් සමාජ මාධ්‍ය වාර්තා මෙන්ම දේශපාලන වාර්තාද මේ වන විට දිගට හරහට වාර්තා කරමින් සිටිනවා. මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය ඉදිරි ජනාධිපතිවරණය ළඟාවීමත් සමග මේ වන විට ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය මහපොළව තුල තහවුරු වීමෙන් ඇතම් දේශපාලන බලවේග තැතිගෙන ඇති බවට මේ වන විට දේශපාලන වාර්තා මෙන්ම මාධ්‍ය වාර්තාද දිගට හරහට වාර්තා කරන මොහොතක ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කරන්නට ජාතික ජනබලවේගය මේ වන විට කටයුතු කර ඇති බවටයි අපිට සමීපතම දේශපාලන ආරංචි මාර්ග දිගින් දිගටම සඳහන් කරන්නේ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසය පුරා ආවේනික වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ ජාතික ජනබලවේගයේ සතු විශ්‍රාමික හමුදා සාමූහිකයේ මෙන්ම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ එක්ව මේ වන විට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසාන දින 4 ආරක්ෂාව තහවුරු කර ඇති බවට අපිට සමීපතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව සඳහා මේ වන තෙක් කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ හමුදා නිලධාරියෙකු මෙන්ම රජෙන් ලබා දෙන කිසිදු ආරක්ෂක නිලධාරියෙක් හෝ ආරක්ෂාවක් ලබාගෙන නොමැති බවටත් අපට ලැබෙන දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් කියනවා. ඒ අනුව අනුරගේ අවසන් දින 4 ජනාධිපතිවරණ මෙහෙයුමේ ආරක්ෂාව තහවුරු කරන්නේ ජාතික ජනබලවේගයේ සතු විශ්‍රාමික හමුදා සාමූහිකය, විශ්‍රාමික පොලිස් සාමූහිකය සහ ජනතා විමුක්ති පෙරමුණට ආවේනික වූ ආරක්ෂක වැඩපිළිවෙලක් තුලයි. ජනාධිපතිවරණයට දින 4ක් දින 3ක් වගේ කෙටි කාලයක් තබාගෙන මේ මොහොතේ විපක්ෂයේ ප්‍රධාන බලවේගයක් තුල බරපතල අභ්‍යන්තරික දේශපාලන කැරල්ලක්, බරපතල අභ්‍යන්තරික දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබෙන බවට අපිට විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග මේ වන විට වාර්තා කරමින් පවතිනවා. මේ දිනවල උදෑසන කාලය තුලදී එදින මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර එම බලවේගයේ නායකයා සහ එම බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාගේ මූලිකත්වයෙන් එදින වැඩ කටයුතු සහ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව යම් සමාලෝචනයක් සිදු කරන අතර අපට ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මේ දිනවල මෙම සමාලෝචනය
හරියටම යුද පිටියක් වගේ එකින් එකාට පරස්පර විරෝධී අදහස් දක්වමින් අර්බුදකාරී තත්ත්වයක් මෙම උදෑසන හමුව මෙම උදෑසන රැස්වීම ලක්ව තිබෙන බවට අපිට සමීපතම දේශපාලන ආරංචි මාර්ග කියනවා. මේ පිළිබඳව අර්ථ දක්වන ඇතැම් දේශපාලන විචාරකයන් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහයි දේශපාලන ප්‍රගතිය හමුවේ එම බලවේගය තුල අභ්‍යන්තරික දේශපාලන අර්බුදයක් දේශපාලන වියවුලක් මේ වන විට ඇති වී ඇති බවටයි. ඒ අනුව එම බලවේගයේ ඇතමුන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා පරාජය වන බවට නියතවම දන්නා නිසා මේ දිනවල උදෑසන කාලයේ පවත්වන හමුවීම් වලදී අර්බුදකාරී තත්වයක් ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇති බවටයි ඇතම් දේශපාලන විචාරකයන් ඇතම් දේශපාලන මතපල කරන්නන් මේ සිද්ධිය පිළිබඳව අර්ථ දක්වමින් අපට කියන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ පළමු සහ ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වන අතර එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150කට වැඩි ප්‍රමාණයකට සිය දූර අහිමි වීමට නියමිත බවත් ජනතාව විසින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රතික්ෂේප කිරීමට නියමිත බවටත් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා මේ වන විට ප්‍රබල ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කරනු ඇති බවටත් ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට පවතින ආර්ථික සමාජීය ක්‍රමය වෙනස් කරන්නට රටේ බහුතරය දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 150කට වැඩි පිරිසක් ගෙදර යවනු ඇති බවටද ඇතම් දේශපාලන විශ්ලේෂකයන් ඇතම් දේශපාලන මතපල කරන්නන් මේ දිනවල දිගින් දිගටම සඳහන් කරනවා. ඒ සමගින් අදට අපි සමු ගන්නවා ඔබට සුබ දවසක්. පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය